Most likely to take the longest in the bathroom. Me? Longest oya? සමහරුව එක මට බයිනවා මේ ජර්නලිසම් කිය කෑවෙත් මූ කියලා. ඔයාට ඔය හරියන්නේ නැත්තේ ඔයා අස්කවුට් කරේ නැහැ නේ. අස්කවුට් කරා. ඔව් මම ප්‍රවිතයට අනන්තවත් ඕක කියලා. වෙඩින් එකෙන් පස්සේ ෆස්ට් ටයිම් අපි තුන්දෙනා හම්බුනේ. ඔගොල්ලෝ වියට්නාම් ගිහින්. ෆස්ට් ඉන්ටර්විව් එක. හරිම ලස්සන ප්‍රෝග්‍රෑම් නะ. මාදී විසිරීම මම බලනවා. මොකද මම මුලින්ම බැලුවේ මාදවකෙන් තව පටන් ගත්තා. චිල්පිල් එකක් ගන්න මේ ඇවිත් ඉන්නේ මෑතකදී විවාහ දිවියට එළඹුණ අපේ රටේ ඉන්න ජනප්‍රිය තරුණ මාධ්‍යවේදියෙක් සහ ඔහුගේ ආදරණීය බිරිඳ. He is a very good friend of mine. He and his beautiful wife are ready to take a chill pill. වියට්නාම් ගිහලා පස්සේ මොකද අවුලක් ගිහලා තියෙනවද මොකද කරන්නේ අම්මා නියම අයියා ડોක්ටර් ප්‍රමිත කෝල් එකක් ගමු ડોක්ටර් ප්‍රමිත ගාව අනිවාර්යෙන් මේකට බෙහෙතක් තියෙනවා ඒක මම අපි චිල්පෙලෙක් කොත් ගමු අම්මා නියම අයියා එක පොඩින් 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 ડોක්ටර් ප්‍රමිත අනේ අම්මෝ ડોක්ටර් ප්‍රමිත මේ පපුව රිදෙනවා මට ඒකත් එක්කම චිල්පෙලෙකුත් දාන්න පුළුවන්ද මෙයා කියන්නේ උනාට ලියානා කියලා. ඒ ඔයයි ලියානා කියන්නේ. ඒක මට ලේසිය ලියේනා කියන පොඩ අමාරු ස්පෙල් කරන්න ලේසි ලියානා කියන. මුල නම මොකද්ද නංගී? ෂෙනුලි. ෂෙනුලි නේද? තව ගෙදරට කියන නමකුත් තියෙනනේ. ඒක බලන්න ගෙදරයි කියන්නේ. කියන්න. මෙයාවට කතා කරන එක තමයි ප්‍රමිතයි වාගේ පුළුවන් නම් ලොකුව රාජකාරි. මම දැනට දැන් මූලික අධ්‍යයන පොඩ්ඩක් සාර්ථක කරගන්න. ඊතර කියනනම් මම හොයාගත්ත නම හරිද බලන්නකෝ බබා. හරිනේ. ඔයා කියන්නේ බබාද? නෑ නෑ අම්මෝ මම බබා කියන්නේ මම නෑ තව බබා කියන්න තව බේබිස් වෙනවා. එන බබා කියන්නේ. තව නමක් තියෙනව ඕන්න. මිසෙස් ලැරි කියලා කියන්න පුළුවන්. වෙඩින් එකේ පස්සෙත්. මේ ඔයාලා දෙන හම්බුනේ කොහමද මල්ලි? මම ටිකක් දන්නවා. මුලින්ම ඔය දැන් දෙන්න මුණ ගැහුණේ කොහමද? මුණ ගැහෙන්න කලින් දෙන්න දන්නේ කොහමද? දෙන්න දන්නේ කියන්නේ මේ දැන් අවුරුදු දෙකකට විතර කලින් මෙයා මේ මගේ YouTube channel එක පටගාර එක subscribe දෙතුන් දෙනෙක් කර හිටියා. හරිද මේ මට කොහොම හරි අහම්මෙන් නිකන් දැක්ක මෙයා මේ Lotus Tower එකට යන එකක් නිකන් phone එකේ vlog එකක් ගහලා තියෙනවා. මේ යන ගමන් මුකුත් කතා කරන්නේ නැහැ වැඩි. මම ඉතින් රෝම character එක යනවා. ඉතින් මම දැක්කම ඉතින් cute ළමෙක් එහෙම ඉඳ මම තිබ්බ මේවා කරලා මං ගිහලා search කරලා බැලුවා Facebook එකේ. ඒක තමයි Facebook එකේ හිටියා. ඉතින් ඉන්නකොට මම නිකන් Facebook එක බැලුවා. ඉතින් මට තේරුණා නිකන් මෙයානි වැදගත් පාට එහෙම අහිංසක ළමෙක් කියලා තේරුණා ඉතින්. ඉතින් මම සමහර ඇත්තම කෙල්ලොන්ට රික්වෙස්ට් එවනවා හරි අඩුයි. ඉතින් මම මෙයානි රික්වෙස්ට් එක දාලා බැලුවා. ඒතර මේ ඇත්තම මමත් අර නිකන් හොයන ටයිප් එකේ කෙල්ලෙක් නමුත් එහෙම අදහසකින්ම නෙමෙයි නමුත් නිකන් දැන් කොහොමද ඉතින් ඒක කන්ෆර්ම් වුණා දවස් 3 4කින් විතර. පස්සේ ඉතින් අපි දෙන්න නිකන් සාමාන්‍ය විදිහට මැසේජ් කරන්න පටන් ගත්තා. ඉතින් කවුද කින්ද මන්ද එහෙම කියලා කතා කරන්න. ඒතර මෙයාත් මේ Facebook එකේ නම් ඇවිල්ලා හරි අලුත් ඉතින්. ඒතකොට මේ වැඩි කාලයක් නැහැ මාස කීපයක් වගේ ඉතින් සෝෂල් මීඩියා වලට ඇවිල්ලා පුරුදු නැහැ එහෙම. ඉතින් ඕම ඉඳලා මේ මම කොහොම හරි මාස දෙකක් තුනක් විතරද මම නිකන් අරුව මෙයාගේ. ආ වචන දාලා බැලුවා නෑ කොහොමද ඒක මට හිතාගන්න පුළුවන් ආස්කෝප් කරේ කවුද කියලා. ඒ එයාගේ වැඩි කැමැත්තක් තිබුණ නෑ නිකන් ලොකු ලයින් ටිකක් දුන්නා මට. ආ මේ මයි අරකයි මේකයි මම මේ ජනප්‍රියයට කැමති නෑ අරකයි මේකයි ලොකු සීන් ටිකක් දුන්නා. මාත් නෑ වාගේ ලොකු කම නැති මටත් ඇවුලක් නැහැ මම මේ පස්සෙන් යන්න ඕනේ නැහැ කියලා මම ඉතින් චැට් එක නතර කරලා හිටියා. ඒ කියන්නේ මේ ඔයා නංගි දැන් මෙයා මුලින්ම ඔය ආස්ක් අවුට් කරන හරියේදී මේ මම කෙලිම කිව්වද මම ඔය වගේ වටනම් කැමති නැහැ එහෙම කියලා. එහෙම කිව්වද? කෙලිම කිව්වා. නියමයි. ඒ ඇයි ඒ කාලේ ඔයා එහෙම අකමැති වුනේ මුලම කාලේ?
කැමති නෑ කියද්දිත් මැසේජ් කරන්න. ඒක තමයි ප්‍රශ්නේ. නෑ අනිත් දැන් මෙයා දැන් ඔයක දැන් කතා කරනකොට තේරෙනවානේ නංගි මෙයා මේ අහන්න යන්නේ වෙන එකක්. මෙයා මේ දැන් යාළුකම නෙමෙයි එතනින් පොඩ්ඩක් එහාට ගියපු දෙයකට තමයි මේ එන්න හදන්නේ කියලා. එතකොට ඔයා ඒකට අකමැති වුණේ ඇයි? දැන් මෙයාව අඳුරගෙන හිටියේ නෑනේ ඇත්තටම කවුද කියලා ඔයා දන්නේ නෑ. ඒක හරි මේ ජනප්‍රිය නිසාද? ඒක ගැනම අහලා නෑනේ මෙයාට අහන්න දෙයක් තියෙන්නේ නැපයි. මට හිතා ගන්න පුළුවන් ඒ දවස්වල දැරිගේ තත්ත්වය. ඒක අදාළ නෑනේ මොකක්ද දැම්මකෝ. ආ සත්තුන්ගේ වීඩියෝස් තව දැම්මේ. නෑ මට ඇත්තටම ලැරිගේ සිටුේෂන් එක සෑහෙන්න දැන් තේරෙනවා. දැන් අවුරුදු 21 ගෑල්ලමගේ අහන්න දෙන්න තියෙන්නේ. වාත් ඒ ඇසර ගිහින් මොන්නේ ඒ වගේ. වා සත්තුන් ටික Google කරලා බ්‍රීඩ් එක ඔක්කොම ටික අහන්න. මේ ඊට පස්සේ නම් ඉතින් හරි දැන් ඔන්න මොකද්ද මෙයාගේ වචන වලින් දැන් කියන්නේ? එයා කියන්නේ ඔයාලු කුලෙන් දුන්නා කියලා. එහෙම එකක් දුන්නේ? ඊට පස්සේ කොහමද ආයි කතා කරන්න ගත්තේ? දැන් මෙයා මොකද්ද කියනවානේ? යාට ලොකු ලයින් එකක් දීලා යා පොඩ්ඩක් පැත්තකටලා හිටියා කියලා. ආයි කතා කරන්න පටන් ගත්තා. මේ මම ඒ දවස්වල මේ US ගිහින් හිටියා මාසයක් විතර. මාසයක් නෑ සති 3ක් විතර වගේ. එතකොට මටත් ඉතින් එහෙම දැන් මෙයාත් එක්ක කතා කරන්න ආයි කියලා එහෙම අවුලකුත් නෑ. දැන් ඒ යාළුවොත් එක්ක සෙට් වෙලා මේ නින්නේ. කොහමද ගිහිල්ලා ආවිලා සතියකින් විතර මම බලනකොට මේ Facebook එකේ මැසේජ් ටික ඩිලීට් කරලා දාලා. මෙයා. ඔව් අන්සෙන්ඩ් කරලා. ආ මේ ටිකක් අන්සෙන් කළා එහෙම මම බැලුවා අන්සෙන් කළා මොකටද අන්සෙන් කරන්න කියලා මට සාය මැසේජ් එකක් දාලා හු මගෙන් ඇයි මොකටද අන්සෙන් කරන්න කියලා ඊට පස්සේ මියා මොකද්ද මට කිව්ව මේ නැහැ මේ ඕන් නැති ඇත් එක්ක chat එකක්වත් තියාගන්න ඕනේ නැහැ කකරෝම පටන් ගන්න තමයි back to chat එකට ආවේ දැන් බලන්නේ ඕන් නැති කෙනා ඕන කෙනා උනානේ කොහොමද මේ බලාගෙන ඉන්න ඇයටත් සෑහෙන මේ අඩිපාර දිගේ ගමන් කරලා ලොකු ප්‍රධාන මාර්ගයකට වටිනවා වෙන්න පුළුවන්. නංගි ඔයා ආස නිසා ඔන්න වෝටර්මෙලන් ජූස් එකක් තමයි හැදුවේ හරි නේද? මං ගෙස් කරලා හැදුවේ. කැමති නේ? මේ අපි මේක බොමු. මේක බොන අතරෙම මේ ලැබි මේ ඔයා ඔය කෑම කනකොට එහෙම නංගි ඔයා කෑම කන දිහා වැඩි බලනවට කැමති නැහැ කියලා එහෙම පොඩි ආරංචියක් ආව මට. හරියට හරි. ඒ මොකද්ද ඒ කතා? මෙයාගේ මේ ෆුඩ් හැබිට්ස් ඇවිල්ලා මේ හරි අමුතුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් මම නම් දැන් ඕන ජරාවක් කන මිනිස්සෙන්නේ. මට සයිබර් කඩෙත් එකයි, පෙට්ටි කඩෙත් එකයි. ඔව් අපි කෑම කපුවා. කඩෙත් එකයි. ඒක එහෙම ප්‍රශ්නයක් නැහැ. අතීතේ මතක් වෙනවා. ඔව් මෙයා ඉතින් ගොඩක් කෑම වර්ගත් එහෙම ඕන જાතියක් කනවනේ මම. ඒ කියන්නේ ගමේ කෑම දෙයක් මට ප්‍රශ්නයක් නැහැ. මෙයා ගොඩක් ඉතින් කෑම එක එක දැන් මම උදාහරණයක් ප්‍රණිතාර කියන්නේ චිකන් ගත්තොත් එහෙම කරි කන්නේ නැහැ. ඔව් ෆ්‍රයිඩ් චිකන්. ඒතකොට මාළු කන්නේ නැහැ. ඊට පස්සේ දැන් පෝක් බීෆ් ඒවා කනවා. ඔව් එතකොට දැන් බිත්තර ගත්තොත් එහෙම බොයිල්ඩ් එක විතරයි. බුල්සයි ඒ මොනවත් අනිත් જાති කන්නේ නැහැ. ඉතින් අර ඒ වගේ අමුතු ෆුඩ් එකක්. හැබැයි ඔයා හොඳයි. ඔයා ඔය ටික හරියට මතක තියාගෙන ඉන්න. දැන් මතක තියාගෙන ඉන්න වෙනවා. දැන් මෙතත් කොහේ හරි ගියාම එම කන්න ඒ ටික දැනගෙන ඉන්න බෑ. මොකද අම්මම මට ඒ ටික කිව්වා මුල් කාලෙම. හැබැයි මෙහෙමයි දුව කන්නේ මෙහෙමයි. පුතා ඔය ටික දැනගෙන ඉන්න එක වටිනවා කියලා. කමක් නැහැ නේද? දැන් ඔයාගේ ඔක්කොම ටික දැනගෙන ඉන්න එපා. නැතුව කොහොමද මේ කන්නේ බොන්නේ? හරි අපිට මේ අපි කුකී එකත් කමු. මේක මේ අපිට ලස්සන ෆ්ලේවර් එකකින් ඉවල තියෙන්නේ. ඔයාලා දෙන්නටම කියලා ඒකෙත් මං හිතන්නේ ෆ්ලේවර්ස් දෙකක් තියෙනවා ලැබි. චොක්ලට් එකක් තියෙනවා, කොෆි එකක් තියෙනවා. චොක්ලට් එක මොකද්ද? චොක් ආ මම කන්නේ චොක්ලට්. ඔයා මොකද කන්නේ? චොක්ලට් දා. රයිට්. අපි ඒක කන ගමන් කතා කරමු. මේක වෙන්න ඕනේ මං හිතන්නේ. ඒක චොක්ලට්. අපිට ලියන අපිට තියෙනවා නංගි ෆන් ගේම් එකක්. අපි ඒකට යමු. ඒකට යන්න කලින් හසිතගේ පොඩි මේ ඒ කාලේ තියෙන හැබිට් එකක් මම කියන්නද? ඔයක අහලා තියෙනවද කියලා කියන්නකෝ. දැන් හසිත සෑහෙන ඔය US ගියා. ඔය එකේ සෑහෙන ට්‍රැවල් කරනවානේ. එයාගේ ෆොටෝස් දැකලා තිනවා Facebook එකේ. ඔයා නෝට් කරලා නැද්ද? මෙයාගේ හැබිට් එකක් තියෙනවා. ඔය ගෑනු ළමයි එහෙම වට වෙලා ෆොටෝ ගන්නවට හසිත කැමතිම නෑ. එහෙම තියෙනවා ෆොටෝස්. ඒ වුණාට ඔය ගත්ත ෆොටෝස් තියෙන්නේ හරි අමාරුවෙන් ගහපු ෆොටෝස්. මේ ලෝකේ මම දන්නේ මම දැකපු මේ වයස්වල ඉන්න බැඳපු නැති අයගෙන්. ඔය දැන් සටන පාවා දුන්නාට සටන පාවා දෙන්න කලින් ගෑනු ළමයි සෙට් එකක් ඇවිල්ලා ෆොටෝ ගන්න ඕන නම් හරිම අමාරුවෙන් හරි රිලක්ටන්ට් විදියට ඔය ෆොටෝ එකට යන එක නතම ලැරි. හේතුව දන්නවද? ගෙස් කරන්න පුළුවන්. ගා කියන්නු. මම දන්නේ නැහැ. ඔය දැන් බොරු දන්නේ. කෙල්ලෙක් සෙට් වෙන්නේ නැහැ කියලා. කෙල්ලෙක් සෙට් වෙන්නේ නැති වෙයි.
ඕම දැම්මන්දම කෙල්ලෙක් සිටින්නේ නැහැ. ඔව් දැන් ලාවට හරි හරියාගෙන හරි එකක් තියනවා නම් ඒකත් කැඩෙනවා. මේ කෙල්ලෝ ටික ඇවිල්ලා මාත් එක්ක ෆොටෝ ගත්තම කියන මෙයා හරි අකමැති ෆොටෝ ගත්තා. දැන් ඔය මම පූර්ණිලාට නිතරම කියන්නේ නැහැ නේ. කොහේ හරි ගියාම අපේ උන් සෙට් එක ඇවිල්ලා මාත් එක්ක ෆොටෝ දානවා. ඉතින් අර දකින උන් කෙල්ලෙක් කියන මෙයා මූට හතර රටේ කෑලිය තියා. ඒක තමයි ජීවිතේට කෙල්ලෙක් සෙට් එක. ඒකත් ටිකක් විතර ඉතින් අර ඒ දාන ෆොටෝ එකක් ටිකක් එහෙමනේ මේ කරට අත දාගෙන ඒක ෆිට් එකට දාන්නේ. ඔය දාන්නේ. ඔයාට එහෙමම හිතුල තියෙනවද ඒ කාලේ අතර? මෙයා ඔය කෙල්ලොත් එක්ක ෆොටෝස් දානකොට Facebook එකේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට හරියටම හරි කෙනා තමයි හම්බෙලා තියෙන්නේ. නැත්නම් ඒ සමහර දාපු ෆොටෝස් වල හැටියට. මෙයාගේ ඔයා මෙයාගේ හැම ෆොටෝස් අතීතයට ගිහිල්ලා බලලා තියෙනවද අර Instagram එකේ හැම පහලට? බලන්න එපා. දැන් නම් කමක් නැහැ බැලුවට. ඒකේ මේ හරිම සුළු රෙදි කඩකින් කොට කොට දාන්න ඕනේ. සුළු රෙදි කඩකින් නිරුවතව සාගත ෆොටෝස් උත් තියෙනවා. right අපි යමු මේ අපේ fun game එකට. ඔයා කලින් අපේ videos බලලා තියෙනව නේද? කාගේවද බලලා තියෙන්නේ? ආ නියමයි. ඒ වගේ එකක් තමයි කරන්න යන්නේ. දැන් මේ segment එක මේකට කියන්නේ most likely to. This is called most likely to and whoever has the most number of votes is going to be the winner. ප්‍රසන්ට් එකක් තියෙනවා. ඒක නිසා ඇත්ත කියන්න. ප්‍රසන්ට් එක හම්බ වෙනවා දින්න කෙනා. බලමු කාටද හම්බ වෙන්නේ. Ready? First one. Most likely to sink in the shower. Sink in the shower මෑතම. Shower එකේ සින්දු කියලා. හරි. කියනවා නම් එයා තමයි කියන්නේ. Right. ඔයා නෑ. මම එහෙම. ඔයා නිදාගන්න එක නේද කරන්නේ? මම ඔය ගොඩක් කලව නිදාගන්න එක කරා. Right. මට එහෙම පොඩි ආරංචියක් තියෙනවා. මම ඒක ගැන පස්සේ කියන්න. Most likely to plan a date night. මෑතම. Romantic person. ඔයා. Most likely to make a dramatic scene in public. මම සමහර scenes දන්නවා. Most likely to be more cuddly. Chee. Most likely to cry because of a sad movie. Sad movie එකක් හින්දා අපි දෙන්නම ටිකක් තියෙනවා ඒක වැඩිපුර ගත්තොත් මම තමයි නේ මෙයත් ඉතින් අඬනවා මම තමයි ටිකක් මට ටිකක් ඔය දුක්කේව බලන්න ටිකක් පොඩ අප්සෙට් සමහරවට කඳුළු මම හිතාගෙන හිටියේ නෑ ඔය හැබැයි මඬන જાතිය කියලා නෑ මට මේ සමන ඔය හෙන සෙන්සිටිව් දේවල් චුට්ටක් අර දරා ගන්න අමාරුයි හරි හරි එහෙනම් මරු දෙන්නත් එක්ක අඬාඩි ඉන්න පුළුවන් most likely to keep a secret එයා තමයි. එයා හොඳට සීක්‍රට්ස් තියාගෙන ඉන්නේ. අපි ඉදිරියේදී අපේ දේවල් ඔයාට තමයි කියන්නේ මෙයාට කියන්නේ. most likely to take the longest in the bathroom. මේ longest ඔයා. පැයක් විතර ගන්නවා bathroom එකේ. හරි මට මේ හදිස්සික බින්දුවට හරින මම මේ නැත්ත ඉස්සරලා ඉන්නේ. මෑ හරි මෙහෙමයි අපි ඒක මෙහෙම මොඩිෆයි කරමු නිදාගත්තම ලැබි දැන් බාත්รูම් යන්නේ නිදාගන්න නෙමෙයිනේ එයා බාත්รูම් ගිහලා නිදා ගන්නවා ඒක වෙනම කතාවක් බාත්รูම් එකට ගිහිල්ලා කරන අනිත් වැඩවලට වැඩිපුර වෙලා ගන්නවා එහෙමනේ හරි ඔය මට හිතෙන්නේ හනිමූන් එකේ නිදාගෙන වගේ ලැබි බාත්รูම් එක ඇතුලේ එහෙම එහෙම සිද්ධි වෙලා තියෙනවා නම එයාට යන වෙලාව බුදුවා මේ මං කාටවත් දැකලා මෙච්චර වෙලාවක් යන වොෂ්රූම් එකේ හා next one most likely to be a forgiving parent මම තමයි නේ මම සාමාන්‍යයෙන් ඉතින් ඕන දෙයකට පොඩ්ඩක් සමාව දීලා ඉන්නවා හා මම මතක තියාගෙන ඊළඟ දවස් වෙනකන් අල්ලන් ඉන්නවා සමහර වෙලාවට හරි එහෙනම් හරි ලැරි තමයි most likely to get jealous over something silly මූවේ කෙලි මහන්න අධ්‍යයක් අහන්න අධ්‍යයන නෑ තමයි most likely to fart or burp at inappropriate times ඒක නම් අපිට ලොකු එක්ස්පීරියන්ස් නැහැ ඉතින් මම තමයි එහෙම වුණත් වෙන්නේ මේ ප්‍රශ්නේ හදද්දිත් මට හිතුණා වෙන්නේ නැති to laugh at their own jokes මම ඒ යා ටිකක් එහෙමයි නේද කියලා යාම hina වෙන ගතියක් තියෙනවා most likely to say I love you first මම nice last one most likely to give a kiss in public මෙයා තමයි ඉතින් මම public එකේ kiss කරන්න වැඩි කැමැත්තක් නැහැ
මෙයාට ඕනේ සෑන්න. ඒක මෙයා මට බයින්න මේ ඇයිවන් මුකුද වෙන තරක දෙනවා නම් මෙතන දෙන්න බැරි. එහෙම තමයි ඉන්න දෙන්න පබ්ලික් ගියම නෑ කොහෙවත් මේ වෙඩින් එකට කලින් හරිම අඩුවෙන් තමයි යන තරක උනත් ඉන්නේ. ඒ අදිත් අතින් අල්ලන් යන්නේ ඒවා අනම්මන මං කියන අතින් අල්ලන් යන්නේ බා කවුරු එකද එහෙම ගහලා ෆොටෝස් ගහලත් අපි දේවනවා සමහරවල් අර ඉන්ස්ටාග්‍රෑම් අයියේ කෙල්ලෙක් සෙට් වෙලා වගේ අර එහෙම එකක මෙයාට තියව ගානන්නේ. එහෙම තමයි ඉන්න ඕන දැන් නම් කොහොමත් එහෙම තමයි ඉන්න ඕන. දැන් බැඳලත් එක්කනේ නංගි නේද වියට්නාම් වලදීවත් මේ ලැජ්ජාව ගිර නැද්ද? හරි වියට්නාම් වලදී දැස් නැද්ද? අඳුරක් නැහැ නේද? අඳුරක් නැහැ ලංකාවේ කට ඇත්තේ. හරි දැන් ඔය දැන් වෙන තැන් වලදී පුළුවන් නම් ඇයි පබ්ලික් එකේදී බැරි කියලා අහුවනේ. ඒ වගේ වෙන තැන් වලදී කිස් කරපු එකක් නෙමෙයි. ඒ වෙනාට වෙන තැනක ඔයා ආදරෙන් ලැරීට හදලා දීපු දෙයක් මං ගාව තියෙනවා පොඩි එවිඩන්ස් එකක්. බලමුද ඒක. මේ බඳින්න කලින් ඔයා මේ වීඩියෝ කලින් බලලා තිබුණ නැද්ද? ඔයාගේ රියැක්ෂන් එක විතර මම සිද්ධිය මතකයි මම වීඩියෝ එක දැකලා තිබුණා. ආ එහෙනම් හොඳයි. මං හිතන්නේ ඔයගේ හැම එකම වීඩියෝ කරනවා. දැන් ඔයා බය වෙන්න එපා තව ඒ වගේ තියෙනවා. ඔව් ඒක තමයි බය නැහැ හැටි ඒකම. ඔය ඇත්තටම ඔය බඳින්න කලින් මේ ලියන හදපු පළවෙනි ටී එකනේ. ඔව් ටී එක මේක ලේකෙතර. නයිස්. ඒ කියන්නේ ෆස්ට් ටයිම් ටී එකක් හදපු දවසේ නැත්නම් ලැරීට ෆස්ට් ටයිම් ටී එකක්. මට ෆස්ට් ටයිම් ටී එකක් හදපු දවසනේ. ඔයත් ෆස්ට් ටයිම් ද? නයිස්. අභව ප්‍රාප්තුනේ නෑනේ හොඳට. වෙලාවට නම් තාම ජීවතුන් අතර ඉන්නවා. ඔය වීඩියෝ කරපු එක තමයි අපිට වටින්. හරි. ඉතින් අන්න එහෙම තමයි අපේ ලියන පළවෙනි ටී එක හදලා දීලා තියෙන්නේ ලැරීට. ඔයා තව මොනවද ලැරීට හදලා දෙන්නේ මේ දවස්වල? මේ දවස්වල කියන්නේ මේ තනිකර තාම බේබිෂනේ මම තමයි ඔක්කොම කරලා දෙන්නේ. මේ ඔයා උයනවා? තාම උයන්න පටන් ගත්තේ නැහැ. නෑ ඔයා. මම අයියේ මට එහෙම ලොකුට උයන්න බෑ. ආ හැබැයි අම්මලා ඉන්නවනේ ගෙදර. ඔව් ගෙදර අම්මලා ඉන්නවනේ පොඩි පොඩි දේවල් උයා ගන්න පුළුවන්. අපේ ඉතින් තාම අම්මලා ඉන්නේ ඉඳන්. මෙයාට ඉතින් අම්මා පුරුදු කරන ට්‍රේනින්ග් එක දැන් පටන් ගන්න තියෙනවා. හරි. දැන් අපිට අර කලින් කරපු ගේම් එකේ වින කවුද කියලා මං කියන්නම්. කවුන්ට් එක අපේ ප්‍රොඩක්ෂන් ක්‍රූ එක ගන්නවා. මං හිතන්නේ දැරීගේ පැත්තට තමයි වැඩිපුර අත් මේ වෝට්ස් ටික ගියේ. ඒක මං හරියටම කියන්න ගණන් කළා. මේ තව ඒ වගේ පොඩි වැඩක් තියෙනවා. ඒකට කලින් මේ වෙඩින් එක ගැනත් මම පොඩ්ඩක් අහන්න එපයි. හරිම ළඟකදී මම ගියපු වෙඩින්ස් වලින් සෑහෙන්න ෆන් එකක් ගත්ත හරිම ජොලි වෙඩින් එකක්. මේ මට හොඳට හිතට වැදුණු තැනක් තමයි ලැරී වෙඩින් එකේ අර දෙරණේ ක්‍රූ එකෙන් ඔයාලගේ නිවුස් රූම් එකේ නේද? ඒ ක්‍රූ එකෙන් කරපු සර්ප්‍රයිස් ඩාන්ස් එක. ඒක ඇත්තරම මං හරිම මේ සෑහෙන එන්ජොයි කරා. ඔයා දැනගෙන හිටියද ඒගොල්ලෝ එහෙම එකක් කරනවා කියලා? මෙහෙමයි මම දැන් අපේ දෙරණේ සෙට් එකක් ඉන්නවා ඉතින් හරිම දෙරණේ ඇතුලේ ඉන්න කට්ටිය හරිම මේ ඒ කියන්නේ යාළුකම ඒ කියන්නේ ඔෆිස් එකේ පැය 8 හරි පැය 12 හරි වැඩවලට එහා ගිය යාළුකමක් තියෙන තැනක් තමයි දෙරණ කියන්නේ ඇත්තම කතාව. ඉතින් ඔය අපි වෙඩින් එකක් කාගේ හරි තිබ්බොත් ඔය සෙට් එකම අපි සෙට් එක සාමාන්‍යයෙන් සර්ප්‍රයිස් ඩාන්ස් එකක් කරනවාම තමයි ඉතිහාසෙ ඉඳන් කරා. ඔය අයියලා මතකද තිල්නි සඳරේකගේ එක එකනම් වෛරල් ගියා මොකද අර එකට පොඩි ආතල් එකක් දීලා එහෙම ඉතින් ඒවත් කරා. ඉතින් මම ඉතින් අනිවාර්යෙන් දන්නවා ඔක මගේ විදින් එකේ මුන් ටික අනිවාර්යෙන් නටනවා කියන එක දන්නවා. ඉතින් වෙන ට්‍රයි එකක් දුන්නා මේ මට හොරෙන් කරන්න නමුත් ඒක කරගෙන බැරුව ගියා. මොකද මම ඉතින් ඔෆිස් එකේ වැඩට යන අතරේ මේ රැස් වෙන්නේ. ඔව් ඊට පස්සේ ඉතින් මේ ඒ අතරමැදි මට කිව්වා මේ අයියේ මේ ඉතින් මෙහෙම වට හංගන්න දෙයක් නැහැ මේ අපි සර්ප්‍රයිස් ඩාන්ස් එකක් කරනවා. මම ඒකේ මේ පාට් එකක් ඔයා කරනවාද කියලා. මං කෝ ඌ අනිවාර්යෙන් මං කරනවා. මොකද ලියනා මෙයා මට ඩාන්ස් එකක් කරමු ඩාන්ස් එකක් කරමු ගා හිටියා. ඉතින් මං කෝ හරි ඉන්න පොඩ්ඩක් එහෙම ගා. ඉතින් මෙයාට සර්ප්‍රයිස් කරන්නත් එක මටත් ඒක ආසාව තිබ්බා. ඊට පස්සේ ඒගොල්ලෝ ගානට ආදලා චූටි ගාලා මාව දාලා තිබ්බා. ඉතින්
අනිත් කටෙන්ට් එක දැනගෙන හිටියේ නෑ නෝවානේ නෑ මම ඇත්තටම මම දැනගෙන හිටියේ ඒක හරිම ලස්සන මම ඒ දන්නවද එහෙම කිව්වේ ඒකේ අර දැන් ගොඩක් වෙලාවට අපි ස්ක්‍රීන් එකේ දකින මූණු වලට වඩා ඔය ඇත්තටම නිවුස් රූම් එකේ හුඟක් වැඩ කරන මහන්සි වෙන අපි මේ දකින්නේ නැති මූණු ටික තමයි ඔය ඩාන්ස් එකේ හුඟක් හිටියේ මම ඒක නිසා තමයි මට හිතට වැදුනේ ඔව් සෑහෙන ලස්සනට කරා ඒගොල්ලෝ ඉරේ පිටිපස්සේ ඉන්න සෙට් එක තමයි ගොඩක් හිටියේ වැඩි ඇදගෙන යන සෙට් එක ඒක නිසා තමයි ඒක වටින් හරි අපි ඒගොල්ලන්වත් ආදරෙන් මතක් කරනවා අනිවාර්යෙන් අනිවාර්යෙන් ෆස්ට් ඩාන්ස් එකට එකක්ද ඔයා ලැරීගෙන් ඉල්ලුවේ නැත්නම් ඔය වගේ සර්ප්‍රයිස් ඩාන්ස් එකක්ද දෙකක් ඉල්ලුවද දැන් ඒකත් බරු කතාව දැන් ෆස්ට් ඩාන්ස් එකට කියලා දැන් අපි වෙඩින් ප්ලෑන් කරමු පැතුමු ෆස්ට් ඩාන්ස් එකක් කරන්න කියලා ටයිම් එකක් හැම වෙලාවෙම ගාලා ඔක්කොම කළා දැන් අපි දෙන්නට තිබිච්ච වැඩ කොට ඉතින් දැන් මම අර අපහුගේ කාලේ අවුරුදු උත්සවවලට රට ගිහින් මම නැත්නම් කරගන්න හම් වෙන්නේ නැතු අන්තිම සති ටිකේ තමයි ඔක්කොම කරගත්තේ ෆස්ට් ඩාන්ස් එක පුරුදු වෙන්න දැන් දවස් 3ක් අන්තිමට තියාගෙන හිටියා. ඒ ඉතින් 3 අන්තිම 3 කියන්නේ අය ඔලු ගිනි ගන්නවා වගේනේ. අර යනවා මෙහෙ දුවනවා අරක ගන්නවා මේක බලනවා. අන්තිමට අපි දෙන්න අන්තිම දවසට කලින් දවසේ රෑ 8ට විතර වගේනේ මේ ෆස්ට් ඩාන්ස් එකේ ස්ටෙප්ස් ටිකක් බලාගමු කියලා හිටියේ. ඒත් බැරුණා. ඒත් බැරුණා කරගන්න. ඊට පස්සේ දැන් උදේ පොවරෝ චාරිත්‍ර ටික ඉවරලා දවසේ මැද්ද වෙලාවක් තිබ්බනේ. ඒ වෙලාවේ තමයි මේ මොකක් හරි සින්දුවක් අපි බලමු. ඒ වෙලාවට සෙට් එකක් බලමු කියලා මම යාර බේසික් ටික අපි කරමු මේම වැරෙන ටික කියලා මම ස්ටෙප්ස් අතර පුරුදු වුණා. එච්චරමයි පුරුදුනේ. එතනට ගියාම පස්සේ ෆස්ට් ඩාන්ස් එක ඔයගොල්ලෝ දැකින්න නැතුව අපි දැක්කේ නැහැ. අපි ඒක කරේ නැහැ. කරනවා වෙනුවට සෙන්ට් ගේස්ලා අපිට අඩකයි වරේ. නැද්දට ඇවිල්ලා නටන්න කිව්වා. ඉතින් ඒක කෙලිම ෆස්ට් ඩාන්ස් එක පොඩ්ඩක් පස් කරගත්තා. ඒක හැබැයි නැචරල් හොඳට නැචරල් ගියා. ඒවා කිසිම දෙයක් පුරුදු වෙලා කරපුවා නෙමෙයි. හරි. නැහැ ඉතින් එහෙම තමයි. ඒකත් ඉතින් කාතකට සර්ප්‍රයිස් එකක්. ඔව්. මේ ඔය වගේ ලියේන මේ හසිත ඔයාට දීපු වෙන සර්ප්‍රයිස් තියනවාද? වෙඩින් එකට කලින්. මතක් කරන්නකෝ. ගෙවල් පැත්තේ එහෙම ඇවිල්ලා දීපු සර්ප්‍රයිසස්. බෙඩ් එකට. ආ. ඒ මොකද්ද? අපි බර්ත්ඩේ එක දවසේ මම ඊට කලින් ඒක මතක නැහැ වගේ හිටියා. ආ. රඟපානවා. ඕ වෙන බලාවක් නැහැ. බර්ත්ඩේ ගේ මොකක් කතා කරන්නේ ඉන්නේවත් නැහැ බලන්න. උදේ ආවා. නැහැ විශ් කරන්නේ කියලා යාළු පර්ස් එක අරගෙන යන්නේ කියලා ආරම්භ ගියා පර්ස් එක. ආ විශ් කරේ නැහැ. ආ ඉතින් පාර්ලිමන්ට් යන දවසක් මගේ පාර්ලිමන්ට් ID එක පර්ස් එක මේක වලේ පර්ස් එක දාලා ඉවිල්ල. හරි. උදේ ඇවිල්ලා මට යන්න උනා දැන් කරන්න දෙයක් නැහැ. ගිහිල්ලා මං ගිහිල්ලා පර්ස් එක අරන් ආවා ඉතින්. بس විශ් කරෙත් නැහැ. මම ඉතින් එළියටවත් ගියේ නැහැ. මෙයාගේ පර්ස් එක අරගෙන දීලා මම බලන්නවත් ගියේ නැහැ. හරි ඊට පස්සේ විශ් කරන්නේ නැහැ කියන්නේ ඒවල බර්ත්ඩේ කලින් දවසේ. ආ කලින් දවසේ. ඔව් විශ් කරන්නේ නැහැ. ඉතින් මම නිකන් බර්ත් එකක් ගානක් කරන්න නැහැ වගේ ගිහිල්ලා අරන් ආවා. ඊට පස්සේ මොකද? ඊට පස්සේ බර්ත් එකක් තියෙනවා කියලා මතක නැහැ මට. හරි. ඊට පස්සේ බර්ත් එක දා. අරන් ඉන්නේ කියලා එදා වේලාසන නිදාගන්න. එක්ලා කාඩ් එක මම දෙන ගුඩ් නයිට් මට දැන් හොඳටම අවාරු හෙටත් පාලිමට යන්න ඕනේ. වැඩ කියලා මම මැසේජ් එකක් දැම්මා. හරියට මෙච්චර දවස් මේ හැරගෙන හිටු මනුස්ස මේ දවසේම නිදිනේ. ඇඬුවා. දැන් මම දැන් 11 කාලේ තුන මැසේජ් එක දාලා මං කේක් එකක් රෙඩි කරලා තියලා මේ පත්තල අපේ අඳුරන එක්කෙනෙක්ගෙන් කේක් එකක් අරගෙන මං ඉතින් 12ට 10ක් විතර තියලා දැන් ගේ ළඟට ගිහින් ඉඳලා පොඩ පොඩක් ඉන්නකෝ ලරි. මේ ඕකේ මේ විෂුවල්ස් තියෙනවා. ආ මම වීඩියෝ කරලා දුන්නත් ඇති වීඩියෝ රූපරාම දර්ශන සාක්ෂි තියෙනවා ආයි දියානා හැපි බර්ත්ඩේ ගර්ල් අද නිරන්තරව මට ඉතුරු ජීවිත කාලෙම ඉඳවන්න නඩවක මන්දර මොනවද දොරට හරි මහලෝ ගාන්ටානේ අන්නානේ ඔය සීක්‍රට් ලෑයනේ James Bond වගේ. Happy birthday. James Bond වගේ ඇවිල්ලා. ඔන්න ඔතන බාදලා ඉන්නවා කේක් එක ආවනේ. මම මං කතා කරලා අම්මට මං කලින් කිව්වා කියන්න නම් එපා එහෙම කියලා ගානට දොර අරගෙන කාම්බරේට ඇවිල්ලා මම මෙහෙම කළා දැන් කේක් එක අතේ තියාගෙන මම මෙහෙම කළා බලන්න මෙන්ද ගෑණි අඩාඩ ඉන්න. හරිද හොඳට හොඳට අඬාඩ. ඔහොම හැරුණා. මොකක්ද හැපි බර්ත්ඩේ කියලා දැන් හිතා ගන්න බෑ යාර මොකද්ද දෙන රියැක්ෂන් එක කියලා නෑ බෑ නියම සර්ප්‍රයිස් එකක් දී මේ ඊට පස්සේනේ ඔව් ඊට පස්සේ ඔය හොඳට ඉන්න කඳුළු පිහදාගෙන මුකුත් නෑ ඊට පස්සේ මම දැන් ෆොටෝ ගන්න උනට ඇඳුමක් දාගෙන කඳුළු පිහදාගෙන ෆුල් ඇස්සිලා ආවේ හරි ලියන දැන්
ඒ හසිත දීපු සප්‍රයිසකන මේ දැන් මම දෙන තව සප්‍රයිසක පොඩි ගේම් එක කතාවාර කලින් වගේ So this segment is would you rather or in other words this or that right so there are two options option A and option B so both of you are going to write A either A or B on your boards got it right මේකෙනුත් මම මේකෙන් නම් විනර් කෙනෙක්ව තෝරගන්න අමාරුයි. ඒ වුණාට කලින් එකේ විනර්ට වඩා මේකෙන් මට හිතනවා නම් කවුරු හරි එක්කෙනෙක් හුඟක් අවංක උත්තර දෙනවා කියලා. අර කලින් මම ඩිසයිඩ් කරපු gift එක මෙයාට යන්න පුළුවන්. ඔව්. ඉතින් අපි බලමු. ඔයාට chance එක තියෙනවා තාම gift එක ගන්න. වැඩිපුර අවංක වෙන්නේ කවුද කියන එක තමයි බලන්න. Try. First one. Would you rather have a picnic together or go to a fancy dinner? හසිත හා කුල් එන හරිනේ වියට්නාමුත් ගිහලා ඇවිල්ලි right second one would you rather go back 10 years into the past or go forward 10 years into the future හසිත රවණ ෆියුචර් එකට යන්න ඔයා අතීතයට ගිහලා මොනවද වෙනස් කරන්නේ right third one would you rather receive cheek kisses or forehead kisses එයාලියන් දිහා ලියන එක බලන්න එපා ඔව් ඔයා බලන්න එපා මම ලියන ලියලත් ඉවරයි right nice next one would you rather get a sensual shoulder rub or foot rub from your partner sensual shoulder rub or foot rub වැඩි පුර කැමති මම shoulder ආඩ foot rub එකක් නේ right next one would you rather sleep under the stars or at a nice hotel ෂා එහෙම කරලා තියෙනවද දෙන්නත් තාම නැහැ වේ වුණාට අපි දෙන්න හැමතෙම කතා වෙලා තියෙනවා ගැන නයිස් මේ අපි දෙන්න හැබැයි එක chance එකක් ආවද පොඩ්ඩක් වැස්ස මේ වියට්නාම් වලදී ඔව් හනිමූන් එකේදී අපි අර ක්‍රූස් ටුව එකක් ගියානේ ඒකේ එහෙම එකක් තිබ්බා නේද එදා පොඩ්ඩක් වැස්ස ඉතින් ඒ හින්දා ඒක සක්සස් කරගන්න හම්බුනේ මේ කරමු would you rather send a flirty text or say it in person cool. Would you rather have a candlelight dinner or a four-course meal? Nice. හොඳයි නේ. මාර හරිම compatible දැනටමත්. මේ එහෙම candlelight dinners ඕගොල්ලෝට set වෙලා තියෙනවද? ඒකත් අර cruise එකේදී එකක් set වුණා. Cruise dinner. Next one. මේක ටික funky. Would you rather kiss your partner on a dirty hotel bed or smelly public toilet? What a dirty hotel bed තමයි. Right. හරි. ඔක මෙහෙමනේ සමහර විට කොහොමද මෙයාට ඔය toilet සතුල නිින්ද යනවානේ. එතකොට ලියනට chance එකක් එන්න පුළුවන් ඒ kiss එක. තේරුණා. ඒ වගේ chance එකක් එන්න පුළුවන්. Right. Next one. Would you rather live in a big house in the middle of nowhere or in a studio apartment in a bustling city? Nice. No. ඒ වගේවත් කතා කරලා තියෙනවද දෙන්නත් එක්ක? කවදාරි මේ වගේ අතන අපි දෙන්න හිතන් ඉන්නේ මේ ලොකු ගෙවල් සීන් එකක් නැතුව සහ يعني හැමදේටම ලේසි පහසු තැනක ජීවත් වෙන පොඩි විදියට. හරි that's about it. අමාරු වටේ ඉවරයි. අමාරු වටේ ඉවරයි. ඒකේ මට හිතනවා කොච්චර වුණත් ඒක ලියේන ටිකක් වැඩිපුර ඒක වැඩිපුර honest වැඩිපුර brave කියලා. ඒසෙන් මෙහෙමයි. මෙයාට නම් ඕක ගානක් නෑනේ ලියන. උනාට මම අගය කරනවා වාගේ bravery එක. ඒක නිසා මම දැන් තෑගගෙන ආයි හිතනවා දැන්. දෙපාරක් හිතන ගමන් ඉන්නේ. හරි අපි තෑගි දෙමු. හරි. දැන් ඔන්න තෑගි දෙන වෙලාව. ඔයා දැන් හසිත ඔයාට මෙච්චර කල් දීපු තෑගි වලට වඩා තෑගි විතර තියෙනවා. ඔන්න බලන්න. බලන්න බොරුද කියලා. පළවෙනි තෑග්ග.
යූ බෙලෝ වෙතින් ඔයාට ලස්සන ඩ්‍රෙස් එකක්. ඊළඟට හසිතටත් තියෙනවා, ඒගොල්ලෝ ආවද අමතක කළා නෑ. ෂා හොඳයි. යූ බෙලෝ වෙතින් ලස්සන සූට් එකක් ඔයාට. ආ මේ thank you යූ බෙලෝ. මම හිතන්නේ දෙන්නට මැච් කරලා අඳින්න ඉවල තියෙනවා. ආ දැන් ඔන්න ලියන කැමති ජාතියේ gifts තව එන්නේ. cookies මේ රසම රස cookies වට එවන්නේ ලස්සන ෆ්ලෝරා වෙතින්. treats of Ceylon cookies අර දැන් ටිකකට කලින් අපි කෑවේ. ඒකෙම තව flavors තියෙන cookies. බලන්න කොයා කැමති flavors තියනවද කියලා. taste of Ceylon milk and malt chocolate spice cookies. හරි. ඔයා තීරණය කරන්න ගෙදර ගිහිල්ලා මේව හසිතට දෙනවද නැද්ද කියලා. හොඳට හැසිරුණොත් දෙන්න. හොඳට හැසිරුණා. හරි. ඊට පස්සේ දැන් මේ අර segment එකේ winner ට දෙන gift එක. ආ එහෙනම් ඉතින් මම වෙන්න ඕනේ. හා. මෙහෙමනේ. දැන් කලින් segment එක නම් කෙලින්ම හසිත තමයි දිනුවේ. ඒ වුණාට මේ වගේව හසිතට පුරුදුයිනේ. ඔයාට පුරුදු නෑනේ. ඔයා first time එහෙම cameras ඉස්සරහට ඇවිල්ලා මේ විදියට නිර්භීතව කතා කිරීම වෙනුවෙන් ඒක මතිකව මම සහ අපේ production crew එක තීරණය කළා. අපි මේ tag ලියනට දෙනවා කියලා. හරි බලන්න ඔයා කැමතිද කියලා. මේ ලස්සන ෆ්ලෝරා වෙතින් එවපු රස චොක්ලට් එකක්. ආ මේවයි මේවයි මේවයි. try. ඔයා චොක්ලට් කන්න ආසයි නේද? ආ චොක්ලට් කවා. මොකද ඔයාගේ ටිකක් අර හසිත කිව්වා වගේ තියනවානේ පොඩ්ඩක්. අමුතු food habits. හොඳ වෙලාවට ඔයා චොක්ලට් කනවා. right. tag ඉවර නැහැ. දැන් මේ tag අපේ location partner Zest Metropole වෙතින් ඔයාලා දෙන්නට dinner එකක්. ආ සෙස් මෙට්‍රොපෝල් හොටෙල් එකේ රෙස්ටෝරන්ට් එකේ ඔයාලා දෙන්නට ඩින එක. Thank you. Right. Thank you Zest. දැන් ඉතින් අර මේ ફોકસ මීල් එකට එන්න පුළුවන්. ඔව්. මේ. හරි දැන් දෙන්නත් එක වියට්නාම් ගිහිල්ලානේ ආවේ. අපි වියට්නාම් ගැන පොඩ්ඩක් කියමු ඉතින්. වියට්නාම් අතන ලස්සනයි රට. මේ මම ගිහින් තිබුණේ නෑ. ඒකයි මම නිකන් වියට්නාම් තෝරගත්තේ. ඔයානම් ඕනතරම් ට්‍රැවල් කරනවනේ මේ ලරි. නංගිගේ පළවෙනි වතාව නේද? කොහොමද ඒ? මොනවාගේ තැන්වල වැඩිපුර ඇවිද්ද ඔයගොල්ලෝ? ඔයා ආසම තැන මොකක්ද එහෙදි? හැනෝයි. එහෙ මේ හුඟක් ගිය ලරි ඔගොල්ලෝ මේ ක්‍රූස් එකකට ගියා කිව්වනේ. ඔව් අපි මුලින් හැනෝයි ගියා. කියන්නේ රටත් අර ජපානේ වගේ මෙහෙම තියෙන්නේ. උඩම තියෙන හැනෝයි තමයි කැපිටල් සිටි එක. හැනෝයි ගිහලා අපි දවස් දෙකක් විතර හිටියා. ඊට පස්සේ එතන ඉඳන් හැලොන්ග් බේ කියලා තියෙනවා. ඒ කියන්නේ එහෙනම් මූදු පැත්ත බේ ඒරියා එකක්. අර ලස්සන මෙහේ PP Islands වගේ මේ තායිලන්ඩ් වල අර මැද්දේ කඳු තියෙනවා, කේව්ස් තියෙනවා. ඉතින් අර ඒකේ හොඳ ක්‍රූස් ටුවර් එකක් තිබ්බා. ඒක ඉන්ක්ලූඩ් කරලා ඉතින් ලස්සනයි ඒක. ඒක ඉතින් කයක් රයිඩින් අර කේව්ස් යටින් යන්න ඔය පොඩි ආතල් ටිකක් තිබ්බා හැනෝයි වල. ඊට පස්සේ අපි ආවා දනාං වලට. දනාං ඉතින් ෆ්ලයිට් එකේ නුරයි ටිකක් දනාං ඇවිල්ලා තනිකර බීච් ඒරියා එහෙම සයිඩ් එක අපි හිටියේ. ඒසා දනාං වල තියෙන අර බනා හිල්ස් කියලා අය දැකලා තියෙන අර গোল্ডන් ගේම් බ්‍රිජ් කියලා අත්වලින් මේවා කරලා තියෙන. ඉතින් ඒක බලන්න මට එන ආසාව තිබ්බා ඒ කාලේ නම් මේ. ඕකේ මම දැකලා තියෙන ෆොටෝස් ඉතින් මට ඒ ආසාවට තමයි හැගියේ. ඊට පස්සේ අපි ආවා හෝචිමින් වලට. හෝචිමින් දිට රස්නේ. හෝචිමින් කියන්නේ රටේ පල්ලා එක. ආ ඒකදර මේ ওই රස්නේ කියලා මේ අද මේ. ඔව් දැන් මේ ලියා ඊයේත් වගේ ආන්නේ. ප්‍රමිතය ගහන්න බැරිද තව සතියකට විතර අපිට කල් දාගන්න. මම ඒ මොකද කියලා. නෑ මේ මං අවුයි කියලා කඩු වෙලා නින්නේ මේ හින්ද කියලා. ඇයි ඉතින් අවු යන්න වුණා මේ හරිම අමාරුවෙන් එක්කන් ගියේ. නෑ ඔයා එහෙම කඩු වෙලා කියලා පේන්නේ නෑ. චුට්ටක් රතු වෙලා තියෙනවා ලැබි. ඒක අවුලක් කරගන්න එපා. දැන් වෙඩින් එකෙන් පස්සේ දැන් හනිමූන් එකක් ගිහිල්ලා ඔක්කොම ඉවරයිනේ. දැන් ඔන්න ලැබි. තව දවස් ටික දවසකින් මෙයා යන්න හදන්නේ වැඩට. එතකොට තමයි ප්‍රශ්නේනේ. පොඩ්ඩක් පාළු ගතියක් එක්ක. ඒකට අපි මොනවා හරි කරමු. shift එකවත් වෙනස් කරමු ලැරි. හැබැයි ඒක කියද්දි තමයි මේ ලියනමට මතක් වුනේ. ලැරි ඔය සාමාන්‍ය නිවුස් රූම් එකක වැඩ කරනකොට මමත් දන්නවා ඒක පුද්ගලිකව සෑහෙන බිසී වෙනවා. හැබැයි මං හිතන්නේ මම පුද්ගලිකව ආශ්‍රය කරන අයගෙන් මේ මම නෝට් කරලා තියෙනවා ලැරි සෑහෙන මේ තමන් නිදහසක් භුක්ති විඳිනවා තමන්ගේ රස්සාව ඇතුලේ. ඒක නිසා මං හිතන්නේ ඔයාට ඒක ලේසි වෙයි. නේ? ඒ නිදහස මම සාමාන්‍යයෙන් එහෙම ලංකාවේ මාධ්‍යවේදියකින් ෆස්ට් ටයිම් තමයි ඔයගෙන් දැක්කේ කාලයක් තිස්සේ. ඒක අර ඔයා හොඳ විදියට පාවිච්චි කරනවා. අපි වැඩි අර මාධ්‍යවේදියෝ කිව්වම ලැරි අපි දැකලා තියෙන සමහර වෙලාවට ඒකට විතරක් කොටු වුණ. චරිත සමහරලාට ඒක කරන්න දෙකුත් නැහැ. හැබැයි සෝෂල් මීඩියාත් එක්ක ගනුදෙනු කරන්න අරගෙන නැහැ. අපිට මෙහෙම ජීවිතයකුත් තියෙනවා. අපි රිලැක්ස් එකේ ඉන්නේ. අපි සාමාන්‍ය මිනිස්සු තමයි කියන එක පෙන්වලා දුන්නේ ඔයා. ඔය අර
සමහරුව එක මට බයිනවා මේ ජර්නලිසම් කිය කෑවේ මූ කියලා. ඒක ඉස්සර සෝෂල් මීඩියා තිබුණා නේ ඉස්සර ජර්නලිස් කෙනෙක්ම මෙයා මෙහෙමයි ඉන්නේ වැඩගත් ඉදිරි ඉන්නේ කතා කරන්නේ මෙහෙම අතල් කන බොන ෆොටෝ දාන්න කවදා බෝතලයක් එක ෆොටෝයක් එහෙම දාන්න ජීවිතේ කියලා. ඒක කෑවේ මම. ඉතින් මේ කෑවේ කියන්නේ මම කියන්නේ මම ජර් මගෙන් ජර්නලිස් කෙනෙක් වුණත් ඌට පෞද්ගලික ජීවිතයක් තියෙනවා. ඒක හරි. ඒක තමයි මම මොකද මම page එකයි profile එකයි මම දෙකක් maintain කරලා තමයි ඔයා කරලා තියෙන්නේ. ඔයා මොකුත් හංගන්නේ නැතුව ඔයාගේ සාමාන්‍ය ජීවිතය පෙන්නලා. මම බෙන්ලා තියෙනවා. ඉතින් එච්චරයි. ඉතින් ඊට පස්සේ ඒකට කට්ටිය අනුවර්තනය වුණා. ඉතින් මුලින් බයිනවා. පස්සේ ඉතින් අර ඉස්සර භාත්‍ය සන්තුෂ්ගේ මුලින්ම සින්දු කියන කාලේ භාත්‍ය සන්තුෂ්ට බැන්නා වගේ තමයි. පස්සේ නිකන් අනුවර්තනය වෙනවා ඒක. ඔයාට නම් මේව ප්‍රශ්නයක් නැහැ. ඔයාව බලලවත් නැහනේ. දන්නෙත් නැති නිසා ඔයාව හිතන්නපා. ඔය ඒක තමයි ඒ කාලේ දාපු තමයි මම අර කිව්වේ. වැඩි පහරට ගිහලා බලන්න එපා සමහර ෆොටෝස්. නෑ ඒක තනිටක ඔයා වාසනාවන්තයි. ඔයාට ෆ්‍රීඩම් එක ඔයාගේ මාධ්‍ය ආයතනෙම හම්බ වෙච්ච එක. දීලා තියෙනවා. ඒක ඇත්තටම මේ මම දන්නේ නෑ. මං හිතන්නේ වෙන කිසි කෙනෙක්ට එහෙම ඇත්තටම හම්බෙලත් ඇති කියලා. ඉතින් අපේ ආයතනෙ පැත්තක ඇත්තත් ඉතින් ලොක්කොන් ඉඳන් ඒ ෆ්‍රීඩම් එක මාර විදිහට දීලා තියෙනවා. අදටත් මොකක් හරි ඉතින් සෝෂල් මීඩියා වල දාපු වැරදි දෙයක් තිබ්බොත් අර අපේ මාධව බොස් අඬ ගහලා තාත්තා බයිනෝ වගේ බයිනවා. හැබැයි එතනින් එහාට ඉවරයි. ඒකෙන් එහාට ඒව කන්ටිනියු වෙන්නේ නැහැ. එතකොට අනිත් එක මේ ලියන කියන්නකො දැන් මේ මම දන්නේ නැහැ ඔයගෙන් එහෙම කලින් කවුරු හරි කෙනෙක් ආස්කවුට් කළා හරි ඔය ඉස්කෝලේ යන කාලේ හරි කවුරු හරි පස්සෙන් ඇවිල්ලා තියනවද කියලා. හැබැයි මේ හැමෝම ඉඳද්දි දැන් ලැරීටත් මුලින් ඔයා කැමති නැහැ කියලා කියලත් පස්සේ ඔයාට කැමති වෙන්න හිතුණේයි එයාට. මේක නම් මේ කරදරේ බේරෙන්න තීරණ. ඔයා දීලා තිබ්බ පුදුම විශාල කරදරයක් කියලා මට දැන් තමයි තේරෙන්නේ. කරදරේ තරම. හා මම හරි කැමති මේ මානසික කමිටිය කරනවා. හරි මාන්දරණිය. මාව තාත්තා කෙනෙක් වගේ බලාගන්න. ඒකට තමයි වැඩිපුරම කැමති. ඒක තේරෙන්න ගත්තේ මුලම කාලෙද? නෑ මියා මුලදී අර කරදර කර කර උදේට good morning කියවලා දෙනවා මේක. good morning message එක දාන්න මොන කියලාද බලනවා. හා ඒකටන් සමහර විට ඔය ඉස්සර ඉඳලා පුරුද්දට කරනේවත් ඉතින්. හැබැයි ඉතින් ඒ ඔයා කිව්වා අන්තිම අනිත් ඔක්කොටම මම එකඟයි. එයා එහෙම තමයි. මනුස්සකම ආදරණීය බව ඒ කියන්නේ අපි යාළුවෝ විදිහට ආශ්‍රය කරන කොටත් අපි ලැබීව අඳුර ගන්න එහෙමයි. ඉතින් ඒ ටික හරි. මේ ඒ කියන්නේ අපි දන්නේ නැහැ එයා ගෑනු ළමයි එක කොහොමද ඉන්නේ කියලා. ඒ වුණාට ඔයා ඔය කියන ටික අපිට තේරුම් ගන්න පුළුවන්. එයා එහෙම මිනිස්සෙක් කියලා. ඊට පස්සේ දැන් මට ඒක තේරුණේ. ඊට පස්සේ මම ආයි කතා කරේ. මෙයා මෙහෙම එක්කෙනෙක් හොඳ කෙනෙක් කියලා. මතක් වුණා ඊයර කරදර කරපුවා. බලාගෙන ගියම කරදර කරන එකෙත් පොඩි chance එකක් තියෙනවා. chance එකක් තියෙනවා දැන්. මම දැන් මුල නිතරම chat කර කර ඉඳලා මාත් දැන් ඉතින් මෙයා ලොකු ලයින් දීපාර මාත් ඒක අර one time වගේ කෙලින්ම නතර කරන්නේ. මේක අර දැනුණා මං අන්තිම ඊට පස්සේ බලන්නවත් ගියෙත් නෑ ප්‍රොෆයිල් එක. ඒ සති තුන මං අර පෙවිදුරත් එක්ක එහෙ ඉතින් ෆුල් ආතල් එකේ රවුම් ගගා හිටියා. මේකේ ගන්න පුළුවන් දේවල් දැනට තුනක් තියෙනවා. ඒක පළවෙනි දේ පොඩි කරදරයකුත් තියෙන්න ඕන. දෙවෙනි පොයින්ට් එක එහෙම ලොකු ලයින් එකක් දුන්න පමණින් අතාරින්නත් හොඳ නෑ. හොඳ නෑ හොඳ නෑ. හැබැයි එහෙමයි කියලා ඕනවට වඩා ඩෙස්පරේට් කියලා පෙන්නන්නත් හොඳ නෑ. ගරම් ගන්න නැතුව වගේ ඉඳලා තමයි ඉන්නේ. මගේ පොයින්ට්ස් තුන. හරියට කතාවෙන් ගත්තා. ඔයාලින් තමයි මම මේ ටික ගත්තේ. මේ අනිත් එක ලියනවා මේ දැන් ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් ඔය මම මේ මුලදි මහපු ටික මට මේ ආයි මතක් වෙලා අහන්නේ. මේ ඒක හරි ඒක ඉන්ට්‍රෙස්ටින් ඔයාලගේ කතාව. මේ ඒ Facebook එකේ chat කරලා ඔක්කොම කළා දැන් මෙයා US නුත් ගිහිල්ලා ආවනේ. ඊට පස්සේ මම දැන් මේ ගෙදර ඇවිල්ලා තේ බොනවා ඒව දකින්න මම පස්සේනේ. දෙන්න මුලින්ම හම්බ වුණේ කොහමද? මට ඒක මුලින්ම අහන්නම තිබුණා. ඇත්තට හම්බ වුණේ. ඒක නියම කතාව. ඔයා කියන්නකෝ මුලින්. ඔයා කියමු අපි හසිත කියමු. මම මෙයාට හැමදෙස්සම මෙයා calls ගන්න කියනවා. video calls ගන්න ඕනේ බලන්න ඕනේ. මම එක call එක කරා hello කියලා මන් තියෙනවා. හරි. කතා කරන්නේ නැහැ. ඉතින් දැන් බලන්න ඕනේ කියලා. ඇත්තටම දවසක් මම අයියක් අයියා නෝලි meet එකට. හා. එතකොට මෙයාට එනවනේ කිව්වා මම හා කිව්වා. හා. ඕන වෙලාවක. ඔකේ ඔයා වෙලින් ඕන වෙලාවක. ඉතින් මං යන ටයිම් එක මෙයාට කිව්වා. එදා තමයි හම්මුනේ අක්කට හොරින් හම්මුනේ. නෝලි meet එක ඇතුලේ. අක්කත් ඉන්නවා. අක්ක පල්ලයක් වයි කියන්නේ. අපි මෙයා ලේඩිස් වගේ එක තියෙන තැනට වෙලා ඉන්න මම මතක නෑනේ. ඒ තැනට තමයි කතා කරේ. එතන නෝලි meet එකත් තව මුලින්ම දැක්කේ මම. හා හා. ඒ දවසේ නෝ ලිමිට් එකේ දෙන්නත් කතා කරගෙන හිටියා. ඔව් එතන පොඩ්ඩක් කතා කරගෙන හිටියා.
ඊට පස්සේ කොහොමද අක්කට නෝන්ඩි උන්නේ හැබැයි එදා නම් ඔය එදාද මේ ලියන අර මාත් එක්ක කෝල් එකක් ගත්ත දවසක කිව්වේ ඒ නෝ ලිමිට් එක වහන වෙලා වෙනකන් හිටියා උගාරේ වෙනස් කරනවා දැන් කස්ටමර්ස් යන්න එළියට යන්න පොඩ්ඩක් ඉන්නකො මේ අද අද ෆස්ට් ටයිම් බබ මම මේ ලැරීක දැක්ක අනිත් විශේෂ ලක්ෂණය තමයි ඕන වෙලාවක මේ මමත් මාධ්‍ය ආයතනයක කලින් හිටපු නිසා මම ඒක දන්නවා මේ ලේසි නැහැ ඒ වෙලාවට ගිහිල්ලා අනුගත වෙලා කොහේ හරි තැනක අපිට මොන හරි මේ කුතුහලයේ තියෙන සිද්ධියක් තියෙනවා නම් කුතුහලයේ දන්න ඕන සිද්ධියක් තියෙනවා නම් ඒක ගන්න. ඔයාගෙන් මම දකින විශේෂත්වය ඒක. මම පුද්ගලිකව දකින නම්බර් 1 ටැලන්ට් එක කොහේ හරි එළියට ගියොත් අතේ ෆෝන් එක හරි තියෙනවා නම් ඔයා පුළුවන් විදිහට ෆෝන් එකෙන් හරි මොන හරි රෙකෝඩ් කරගෙන එනවා. ඒක සමහර වෙලාවට පොළවේ වෙන්න පුළුවන්, මේ ෆ්ලයිට් එකේ වෙන්න පුළුවන්, මුහුදක් මැද වෙන්න පුළුවන්, ගහන්න තියෙනවා නම් නිවුස් එකක් ගහනවා. ඒක තමයි ඉතින් ටැලන්ට් එක. ඒ කියන්නේ ඒ වගේ ටැලන්ටඩ් ජර්නලිස්ට්ලා අඩු. මේ දැන් ලියේනා දැන් ඔයාට අපි බිස්කට් දීලා වෝටර්මෙලන් ජූස් එකකුත් දීලා ඊට පස්සේ තෑගිත් හුඟාක් දීලා ඔයාට මොකද හිතේ? සතුට. එහෙනම් එච්චරයි අපිට ඕන කරේ. අර මුලින් තිබුණු බය ගියා නේද? හා නයිස්. මේ ලැරි කැමති ඔයා කොණ්ඩේ වවනවටද කොණ්ඩේ කපල ඉන්නවට? දැන් ඔය ඒ කරදරයටද ඔය ඔය ගානට වවලා තියෙන්නේ? මට හිතා ගන්න පුළුවන් මේ ඇත්තට මේ කරදරේ ප්‍රමාණය විශාල කරදරයක් කියලා තියෙන්නේ. ඒ පුදුමයි. ඒ විශාල කරදරෙත් කොච්චර විශාලද කියන එක දැන් තමයි මට තේරෙන්නේ. මේ ලැරි ඉතින් කියන්නකෝ අපි ඉවර කරන්න කලින් චිල්පිල් එක ඉවර කරන්න කලින් මේ අර ජීවිතේ හොඳම දේවල් හම්බ වෙන්නේ කාලයක් ගිහිල්ලා කියනවනේ. ඔයාට නම් ඒක යන ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් තියෙනවා. ඔයාට මොකද හිතෙන්නේ? ඔව් ඇත්තටම මේ දැන් මං කලින් දැන් ඔය මේ මට සටන පාවදුන්නක බයින්නේ. ඇතර මම මේ ගෑන් ළමයි කසාද බඳින්න ඕමනාවට බඳින්න ඕනේ කියලා මතේ හිටියේ නැහැ. කොහොමවත්. ඉතින් මේ මම එක්ස්පීරියන්ස් උත් මට තියෙන හින්දා මට ඒ කියන්නේ මම කසාද බඳින්නත් ගිහිල්ලා එහෙම ප්‍රශ්නත් වෙලා එහෙම මේ වෙච්ච හින්දා මම ඉතින් ගෑන් ළමයි කියන එක විශ්වාස කරනවා කියන එක හරි කරන්න අමාරු වැඩක් කියලා එක තමයි මගේ ඔළුවේ තිබ්බේ. ඉතින් මම එහෙම යාළු වෙන්න ට්‍රයි කරා ඊට පස්සෙත්. ඉතින් මට සමහර වෙලාව මම කතා බහ කරලා තියෙනවා. ඉතින් මට සෙට් වෙන්නේ නැතුව මට තේරෙනවා. ඉතින් ටික දවසක් යද්දි මේ වයිෆ් මටීරියල් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෙමෙයි කියන්නේ. මම හෙව්වා මලේ මම වයිෆ් මටීරියල් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්. මේ ඉතින් මම දන්නේ නැහැ මෙයත් එක්ක මම ජීවිත කාලෙ මෙදීද කියලා මම කියන්නේ නැහැ. නමුත් මම හෙව්ව ගති ලක්ෂණ ගොඩක් මෙයාගේ තිබ්බා. ඉතින් මේක හරිම අහිංසකයි මෙයා. සහ හරි මනුස්සකම තියෙන එහෙම සත්තුන්ටද හරි ආදරේ එහෙම ඉතින් එහෙම කෙනෙක් සහ ඉතින් ගොඩාක් යාළු නැති එකත් එක අතකින් හොඳයි. මම ඒකටත් කැමතියි. ඉතින් ගොඩාක් යාළු හිටියමත් ප්‍රශ්නනේ. කොම්ප්ලිකේටඩ්. ඉතින් මෙයාන්ට හරි හුදකලා චරිතයගේ. يعني ගෙදර වුණත් දැන් මේකල අම්මා කියන්නේ මේ උදේ නැගිට්ටම කාමරේම තමයි ආයි. ඒ ෆෝන් එකේ මොන හරි වීඩියෝස් බලනේවා, ලැප් එකේ ෆිල්ම් එකක් බලනේවා, ඒ ටික අරගෙන. ඉතින් එතන ඉහාට ගෙදරින් එළියට බහිනත් හරිම කලාතුරකින්. නෑයෙක් ගෙදරට ආවම මෙයා කතා කරන්නවත් යන්නේ නෑලු. ගෙදර නෑයවත් දන්නේ නෑ මේ වගේ ළමෙක් ඉන්නවා කියලා ඇත්තම කතාව. ඔව්. ඔයගේ ඔය කතාව කරගෙන යන්න මට මතක් වෙච්ච එක. සමහර වෙලාවට ගෙදරට අවිල්ලා අහනවලු අම්මා ඉන්නවද කියලා. නෑ, එහෙම කෙනෙක් මෙහෙ නෑ කියලා. ඒ තරම් ඉතින් හරි හුදකලා චරිතයක්. ඉතින් මං සහ මෙයාගේ ඉතින් අර ක්වලිටිස් ටිකක් තියෙනවා බැලුවම බැලූ බැල්මටම. ඉතින් සාමාන්‍යයෙන් ගෑන් ළමෙක් අපි බලන જાති. ඉතින් ඒ ටිකක් තිබ්බා. ඉතින් ඒ හින්දා මට හිතුණා ඉතින් මෙයා තමයි සූටබල්ම එක්කෙනා කියන එක. ඉතින් ඒක මම අර කරදර කර කර ගියේ කොහම හරි ගේමක් ගහගෙන. ඒ කියන්නේ අර සටන පාවා දෙන්න තරම් හිතුණා මෙයා හින්දා. ඉතින් ඉතින් මේ එහෙම තනිකඩම ඉන්න ඕනේ දැන් මම කියන්නේ හොඳ කෙනෙක් හම්බුනොත් බද ගන්න. හැබැයි ඉතින් අර බඳින්න ඕමනාවට කෙල්ලෙක් කොල්ලෙක්ෝ මම මේ කියන්නේ අර ගෙදරින් කෑ ගහන හින්දාරි නැත්තම් යාළුවෝ ප්‍රෙෂර් කරන හින්දාරි එහෙම බඳින්න යන්න එපා. ඇත්තටම තමුන්ට හරියටම සෙට් වෙන එකක් සෙට් වුණොත් බඳින්න. ඉතින් ඒකත් අපිට කියන්න බෑ එක හරියටම 100%ක් සෙට් වෙනවා කියලා. මිනිස්සු ඉතින් කාලෙත් එක්ක මේ ලෝකේ ඇත්තෙත් නැහැ නේ. ඔව් එහෙම සෙට් වෙන්නෙත් නැහැ. ඉතින් ඒක ඩිපෙන්ඩ් ඔන් ද පර්සන්. ඉතින් එහෙම සෙට් වුණොත් බඳින්න එහෙම තනිකඩම ඉන්න එපා. දැන් ඒක වැඩි ඉතින් සටන පාවා දීලා නේ කියන්නේ. හැබැයි ඉතින් අර ලියන හසිත කිව්ව මේ දෙයට මාත් එකඟයි. ඒ කියන්නේ සටන පාවා දෙන්න හරි නැත්නම් ඔය තනිකඩ ජීවිතෙන් මිදෙන්න හොඳම කාලෙට හරිම කෙනාවම එයාගේ තීරණي අරගෙන කියලා තමයි අපිටත් හිතුණු යාළුවෝ විදියට. මොකද මේ මුලින් හසිත ආස්කවුට් කරන්න නැති කියලාත් මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගනිද්දි මම කිව්වේ
හසිත ඒකාල අපිට දෙනවා උපදෙස්. මේ ඔයාට හරියන්න නැත්තේ ඔයා අස්කවුට් කරේ නෑනේ. සමහර මට නම් කියන්න මට හිතන ප්‍රමිතයියට සෙට්ම ටයිප් එකේ එකනේ යාළු ඉන්න අපි අතරේ මම ප්‍රමිතයියගෙන ඕති වහන්න ගොර නෑනේ මල්ලි මං එහෙම මං අහන්න කැමති නෑ එහෙම. ඒක නිසා මම මුලින්ම හිතාගත්ත හරි ඔයා මේ අහලා තමයි. හැබැයි අර කරදරේ මෙච්චර ලෙවල් එකට ගිහලා කියලා අද ඔයාගෙන් තමයි දැනගත්තේ. හැබැයි ඉතින් පාඩු නෑ. මං හරිම මේ මට හරිම සතුටුයි ඔයාලා දෙන්නව මේ විදියට චිල්පිල් එකක් දෙන්න විතරක් නෙමෙයි මේ විදියට මට කතා බහ කරන්න මෙහෙම හම්බ වෙන්නත් පුළුවන් වෙච්ච එක ගැන අද. මොකද වෙඩින් එකෙන් පස්සේ ෆස්ට් ටයිම් අපි තුන්දෙනා හම්බුනේ ඔගොල්ලෝ වියට්නාම් ගිහින් ෆස්ට් ඉන්ටර්විව් එක ප්‍රමිතයත් එක්ක. ඔව් ඉතින් ඒකටත් මම සතුටුයි. සහ මේ හසිත ඉස්සර ඉඳලම මම යාළුවෙක් විදියට බොහොම ළඟින් ආශ්‍රය කරන ඒ වගේම මේ අර හොඳ හදවතක් තියෙන යාළුවෙක් විදියට ආශ්‍රය කරන සුළු පිරිසෙන් කෙනෙක්. ඉතින් ඒක නිසාත් මේ අපි මං හසිත ලියනත් එක්ක මෙහෙම සෙට් වෙයි කියලා හිතාගෙන හිටියේ නෑ චිල්පිල් එකකට. හැබැයි මම මුලින් ඉස්සර හිතාගෙන හිටියා හසිතව වෙන කවුරු හරි ෆීල්ඩ් එකේම කෙනෙක් එක්ක කොම්බයින් කරලා ගෙන්න. හැබැයි පස්සේ තමයි චිල්පිල් එකට හරිම කෙනා හසිත. හරි. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි හසිතට නැත්තම් අපේ ලැරීට සහ ලියනාට නොහොත් මිසෙස් ලැරීට්. ලියනාට සහ හසිතට මේ චිල්පිල් එකක් ගන්න පැමිණීම වෙනුවෙන් බොහොම ස්තුතියි. Thank you අපිට ආරාධනා කිරීම ගැනත් ප්‍රමිතයි. මේ සහ ලියනා පොඩ්ඩක් කතා කරගන්න. මාදුර වෙච්චර කතා කරයි කියලා මේ හරිම නිශ්චන්ත චරිතයක් ඉන්න. ඉතින් හරිම ලස්සන ප්‍රෝග්‍රෑම් එක. මාත් ඉස්සෙල්ලාම බලනවා. මොකද මම මුලින්ම බැලුවේ මාදවගෙන් තව පටන් ගත්තා. ඉතින් හොඳට කරගෙන යනවා ප්‍රමිතයි වැඩේ. අපි සාර්ථකව ඉස්සරහටත් කරගෙන යන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හරි. බොහොම ස්තුතියි ඒ වචන වලටත්. මොනාර කියනවා අන්තිමට මොනාර කියන්න තැන්කියු කියලා කියන්න. බොහොම ස්තුතියි. ඔයා කතා කරාට මේ ලෙවල් එකට ඊටත් වඩාව ස්තුතියි. ඇත්තටම හොඳයි නේද? නේද? හරි. මොකද මේ අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලිනුත් පොඩ්ඩක් කොෆි එකක් බීලා පොඩි චැට් එකක් දාලා හැබැයි මෙච්චරවත් කතා කරේ නෑ යා. ඒ ලියනාගේ හැටි. හැබැයි ලියනා සෝෂලයිස් වුණාම කතාව නවත්ත ගන්නත් බෑ නේ? හරි. එහෙනම් අපි ආයිත් දවසක මේ වගේම චිල්පිල් එකක් එක්ක හම්බ වෙමු. ගෙන් එන්නම්. බයි. Thank you.